මම කිව්වේ අලි ඇත්තු ටික අවුරුද්දකට 200 ගානේ මැරෙනවා. අලි කැලෙන් ගමට එන්නේ කැලේ ඉඩ නැති නිසා. ඒ වුණාට මේ අලි ඇත්තු බේර ගන්න ගේන හැම වැඩපිළිවෙලකටම හැමෝම විරුද්ධයි. අලි ගෘහස්ත මට්ටමින් ඇති කරන්න හදනකොට පරිසර සංවිධාන කෑ ගහනවා. පන්සල් වලට දෙන්න හදනකොට ජාවාරම්කාරයෝ ජාවාරම් කරනවා. අලි අනාථාගාර හදනකොට ඒවා ඉපයි කියලා කියනවා. මම කිව්වේ පිට රටකට හරි විකුණන්න කියලා. හරි කියලා කැලලක් දැම්මේ ඇයි? අනේ අපේ රටේ වැඩපිළිවෙලා නැහැ කාටවත්. අලි විකිනීම මගේ ප්‍රතිපත්තිය නෙවෙයි. අලි ජාවාරම්කාර කම් කළේ වෙන කට්ටිය. මේ රටේ වල්ලූර මරන්න කියලා නීතිය සම්මත කළා විජයමුණු සොයිසා ඇමතිතුමා වනජීවී ඇමතිතුමාගේ කාලේ. ගම්වදින වල්ලූර නීත්‍යානුකූලව මරන වල්ලූරාගේ මස නීත්‍යානුකූලවම විකුණ ගන්න ඉඩ දෙන්න කියලායි මම කිව්වේ. අපි කියලා නෑ රිලව් මරන්න කියලා, වඳුර මරන්න කියලා. අපි කියන්නේ මේ සත්තුන්ගේ බෝවීම පාලනය කරන්න කියලා. ඔහොම තමයි හැම සටනකම හැටි. ආරම්භයේදී මිනිස්සු බනිනවා, ඇත්ත කතා කරනට රිදෙනවා, මේවා ව්‍යාපෘති ගහගෙන ඉන්න අයට හොඳටම රිදෙනවා. නමුත් අපි අපේ සටන නම් අතාරින්නේ නෑ. ඔටික යයිද? මම සමන් දෙවියන්ගේ අලියෙක්. හරි. මේ සබරගමු අලියෝ ගැන අවතක්සේරු කරන්න. ඔව්. සටනට බැසනම් බැසම තමයි. කිඹුලා කතාත් මාමැරෙතත් පණිනවා වගේ කියලා තමයි මම මේ සටනට බැසෙන්නේ.